අවිජ්ජා පච්චයා සංඛාරා දැනීම වනාහි ඇති හැටියටම දැනීමය වර්ධවා දැනීමයයි දෙවදෑරුම් වෙයි තනපත් ආදීෙන් කල මිනිස්රුවක් දැක එය සැබෑ මිනිසෙකු වශයෙන් නොව මිනිස්රුවක් හැටියටම දැනීම ඇති හැටියට දැනීමය තනපත් ආදීෙන් කල මිනිස්රුව දෙස දුරින් බලා එය මිනිසෙක් යයි සිතා ගැනීම වර්ධවා ගැනීමය මේ දෙවදෑරුම් දැනුම අතුරෙන් ඇති හැටියට නොවරදවා දැනීම විද්‍යා නම් වෙයි මෝහය යනුද එයට නමකි තත්වාකාරයෙන් දැනුම වූ විද්‍යාවට විරුද්ධ බැවින් වරදවා දැනුමට නොදැනීමය යයිද කියනු ලැබේ අවිද්‍යාව කවරක්ද යන බව විභංග පාළියේ දැක්වෙන්නේ මෙසේය තත්ථ කතමා අවිජ්ජා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදයේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදාය අඥානං අයං උච්චති අවිජ්ජා දුක නොදැනීමය දුක් ඇතිවීමේ හේතුව නොදැනීමය දුක්ඛ නිරෝධය නොදැනීමය දුක්ඛ නිරෝධයට පැමිණීමේ ප්‍රතිපදාව නොදැනීමය යන කරුණු සතර අවිද්‍යාව බව එයින් දැක්වින රිදුමයයි කියනු ලබන දුක්ඛ වේදනාව සියල්ලෝම දනිති එය නොහඳුනන තිරිසනෙකුද නැත මෙහි දන නොදනීම යයි කියනුයේ එයට නොවේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදීන්ගෙන් යුක්ත බැවින්ද සංස්කාර දුක්ඛය විපරිණාම දුක්ඛය දුක්ඛ දුක්ඛය යන තෙවදෑරුම් දුක්ඛයන්ගෙන් පෙළෙනු ලබන බැවින්ද පංචස්කන්ධයම දුක්ඛයකි එහෙත් ඒ බව සත්වයෝ නොදනිති එබැවින් ඔහු ඒ පංචස්කන්ධය ඉතා හොඳ දෙයක් කොට මිහිරි දෙයක් කොට සලකති මෙහි දුක නොදනීමයයි කියනුයේ මේ පංචස්කන්ධයම දුක් රසක් බව නොදනීමටය දුක් වේදනාව ඇතිවීමේ හේතු බොහෝය ශරීරයේ වූ වාත ආදියද දුක් වේදනාවට හේතුය ගල්මුල් ආදියද තදින් හැපීම වැටීම පහර ලැබීම යන ආදියද දුක් වේදනාවට හේතුය දුක් වේදනාව හඳුනන්නාක් මෙන්ම සියලු සත්වයේම එහි හේතුන්ද දනිති මෙහි දුක් ඇතිවීමේ හේතුව නොදැනීමයයි කියනුයේ දුක් වේදනාවේ හේතු නොදැනීමට නොවේ සත්වයෝ පංචස්කන්ධය පංචස්කන්ධයක් හැටියට නොගෙන මමය මවය පියාය සහෝදරයාය සහෝදරියය නෑයාය මිතුරාය ස්ත්‍රියය පුරුෂයා යනාදීන් ආත්ම වශයෙන් වරදවාගෙන පංචස්කන්ධයට ඇලුම් කරති මමයයි ගෙන ඇලුම් කරන ස්කන්ධ පංචකය ඉදිරියට පවත්වා ගැනීමේ බලවත් ආශාව නිසා මරණයෙන්ද ස්කන්ධ පරම්පරාව නොසිඳී සත්ව තෙමේ නැවත නැවතත් ඉපදීම් වශයෙන් අපාය ලෝක මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකයන්හි ඉපිදී අභිනව ස්කන්ධ නැවත නැවත ඒ තෘෂ්ණාව පවත්නාතුරු ලබන්නේය එබැවින් පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛයේ හේතුව තෘෂ්ණාව බව තථාගතයන් වහන්සේ වදාළසේක සත්වයෝ ඒ තෘෂ්ණාව දුක් ලැබීමේ හේතුවක් හැටියට නොව සත්වේකුට තිබිය යුතුම දෙයක් හැටියට මනා දෙයක් හැටියටගෙන
ඒ ආශාව නොහැරම පවත්වාගෙන යති. ඒ දුක් ඉපදීමේ හේතුවක් බව ඔහු නොදනිති. මෙහි දුක් ඇතිවීමේ හේතුව නොදැනීමයයි කියනු ලදුවේ ඒ තෘෂ්ණාවේ දුක් ඉපදීමට හේතුව වන බව නොදැනීමටය. යමක් දුක නම් එහි නැති බව සොයකි. දුක යම් පමණ මහත් නම් එහි නැති බව වූ සුවයත් එපමණටම මහත් බව කිය යුතුය. මහත්ම දුක නම් පංචස්කන්ධය නැමැති දුකය. එයට වඩා මහත් දුකක් තව නැත. එබැවින් පංචස්කන්ධයාගේ නිරෝධය මහත්ම සුවයයි. එයට වඩා මහත් වූ, එයට වඩා වටිනා වූ තවත් සුවයක් නැත. එහෙත් සත්වයෝ ඒ බව නොදනිති. ඔවුනට වැටහෙනුයේ පංචස්කන්ධය නැතිවීම ඉතාම හානිය, ඉතාම නපුර, මහත්ම දුක හැටියටය. එබැවින් ඔහු ඒ පංචස්කන්ධ නිරෝධයට අන් හැමටම වඩා බිය වෙති. මෙහි දුක්ඛ නිරෝධය නොදැනීමයයි කියනුයේ පංචස්කන්ධ නිරෝධයාගේ උතුම් බව සුවයක් බව නොදැනීමටය. දුක්ඛ නිරෝධ සංඛ්‍යාත නිර්වාණයට පැමිණීමේ නොවරදින මාර්ගය වූ සීල, සමාධි, ප්‍රඥා සංඛ්‍යාත ත්‍රිශික්ෂා පරිපූර්ණය සත්වයාට වැටහෙනුයේ සැපයට පැමිණීමේ මාර්ගයක් හැටියට නොව දුකක් හා දුකට පැමිණීමේ මාර්ගයක් ලෙසටය. සීල පරිපූර්ණය සඳහා ගිහිගෙය හැර, නෑයන් මිතුරන් හැර පැවිදිවීමට ඔහුට පෙනෙන්නේ මහත් වූ දුකක් ලෙසටය. එය මතුවටද බොහෝ දුක් ඇතිවීමේ හේතුවක් ලෙසටය. එබැවින් සත්වයෝ නිර්වාණගාමිනී ප්‍රතිපදාවට බිය වෙති. එය නොපුරති. පිරීමම අනුවනකමක්සේ සිතති. ප්‍රාණඝාතාදියම සැපයට පැමිණීමේ, සැපය ලැබීමේ මාර්ගයේ යයි සිතා ඒවා ඉතා ඕනෑකමින් කරති. මෙහි දුක්ඛ නිරෝධයට පැමිණීමේ මාර්ගය නොදැනීමයයි කියන ලදුයේ සැපය ලැබීමේ, සැපයට පැමිණීමේ මාර්ගය පිළිබඳ වූ මේ වැරදි හැඟීම් වලටය. සංඛාර යනු අර්ථ කීපයක යෙදෙන වචනයකි. අනිච්චාවත සංඛාරා යන්නෙහි සංඛාරයයි කියනුයේ ප්‍රත්‍යයන් විසින් ඇති කරන ලද ධර්මයන්ටය. අවිජ්ජා පච්චයා සංඛාරා යන මෙහි සංඛාරයයි කියනුයේ පින්පව්වලටය. තවත් ක්‍රමයකින් කියතොහොත් සත්වයන්ගේ කැරුම් කියුම් සිතුම් සංඛාරයෝය. ඒවාට සංඛාරයයි කියනුයේ මතු විපාකයක් ඇති කරන ධර්මයෝය යන අර්ථයෙනි. විභංග පාලියෙහි වනාහි තත්ථ කතමේ අවිජ්ජා පච්චයා සංඛාරා පුඤ්ඤාභි සංඛාරෝ අපුඤ්ඤාභි සංඛාරෝ ආනෙන්ජාහි සංඛාරෝ කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ ය. එක් ක්‍රමයකින් පුඤ්ඤාභි සංඛාරය, අපුඤ්ඤාභි සංඛාරය, ආනෙන්ජාභි සංඛාරය යන තුනද, තවත් ක්‍රමයකින් කාය සංඛාරය, වචී සංඛාරය, චිත්ත සංඛාරය යන තුනද අවිද්‍යාව නිසා හටගන්නා වූ සංඛාරයෝයයි දක්වන ලදී. එහි දානමය වූද, සීලමය වූද, භාවනාමය වූද, කාමාවචර කුසල චේතනාව හා භාවනාමය වූ රූපාවචර කුසල චේතනාවද පුඤ්ඤාභි සංඛාර නමි. කාමාවචර වූ අකුසල චේතනාව අපුඤ්ඤාභි සංඛාර නමි. අරූපාවචර කුසල චේතනාව ආනෙන්ජාභි සංඛාර නමි.
ආනෙන්ච යන වචනයේ තේරුම නොසැලෙන දය යනුයි. රූපාවචර කුසලය වනාහි සමාධියට සතුරු වූ ධර්මයන්ට සමීප වූවකි. අරූපාවචර කුසලය වනාහි සමාධියට සතුරු වූ කාමච්ඡන්ද ආදීන් කෙරෙන් ඉතා දුරට ගිය ධර්මයකි. එය කාමච්ඡන්ද ආදීන් විසින් පහසුවෙන් සෙලවිය හැකි නොවේ. ඒ අරූප කුසලයෙන් උපදවන භවයද කිසිවක නොසැපෙන අතිසූක්ෂම භවයක් වූයෙන් කිසිවක් නිසා නොසැලෙන භවයකි. අරූපාවචර කුසලය වනාහි තමා නොසැලෙන බැවින් හා නොසැලෙන භවයක් ඇති කරන බැවින් ආනෙන්ජාබි සංඛාර නම් වේ. කාය සංඛාර ආදී තුන අතුරෙන් ශරීරය උපකරණයක් කොටගෙන එහි ආධාරයෙන් කර්මය සිදු කරන කුසල අකුසල චේතනාව කාය සංඛාර නම් වෙයි. මලක් පුදන තැනැත්තා එය සිදු කරනුයේ මල අතින්ගෙන පූජාසනයෙහි තැබීමෙනි. අතේ උපකාරය නැතිව මල් පිදීමේ චේතනාවට පමණක් එය නොකළ හැකිය. එබැවින් අතින්ගෙන මල් පුදන්නා වූ කුසල චේතනාව කාය සංඛාරයකි. සතෙකු මරණ තැනැත්තා එය කරනුයේ අතින් හෝ අතින්ගත් ආයුධයකිනි. ශරීරයේ ආධාරය නැතිව චේතනාවටම ප්‍රාණවදය නොකළ හැකිය. එබැවින් සතෙකු මරන්නා වූ ප්‍රාණඝාත චේතනාව කාය සංඛාරයකි. වචනේ උපකරණයක් කොටගෙන එහි ආධාරයෙන් කාර්ය සිදු කරන චේතනාව වචී සංඛාර නමි. කතා කිරීමේ මාර්ගයෙන් ක්‍රියා සිද්ධිය කරන චේතනාව වචී සංඛාරයෝය. කයේ හෝ වචනේ හෝ උපකාරයක් වුවමනා නැති මෙත් කිරීමේ ද්වේෂ කිරීම ආදී වශයෙන් පවත්නා කුසල අකුසල චේතනාවෝ චිත්ත සංඛාරයෝය. මෙසේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා සංඛාරය දෙයාකාරයකින් දක්වන ලද නමුත් ධර්ම වශයෙන් ඒවායේ වෙනසක් නැත. පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනෙන්ජාභි සංඛාරයයි කියන කල්හිද සංඛාර සියල්ලම ගැනෙන්නේය. කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාරයයි කියන කල්හිද සංඛාර සියල්ලම ගැනෙන්නේය. ශරීරයේ ආධාරයෙන් ක්‍රියා සිද්ධිය කරන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාරයෝ කාය සංඛාරයෝය. කතා කිරීමෙන් ක්‍රියා සිද්ධිය කරන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාරයෝ වචී සංඛාරයෝය. ක්‍රියා සිද්ධිය සඳහා ශරීරය හා කතාවේද උපකාරයක් වුවමනා නොවන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාරයන් හා ආනෙන්ජාභි සංඛාරයෝ චිත්ත සංඛාරයෝය. අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවන හැටි. සත්‍ය වසන්නා වූ ස්වභාවයෙන් අවිද්‍යාව අන්ධකාරයක් වැනිය. කාරණය වරදවා දක්වන්නා වූ ස්වභාවයෙන් පාට කණ්ණාඩියක් වැනිය. නිල් කණ්ණාඩියකින් ලෝකය බලන්නාහට හැම දෙයක්ම නිල් පැහැයට පෙනේ. එමෙන් අවිද්‍යා සහගත සිතින් තමාගේ පංචස්කන්ධය හා බාහිර ලෝකයත් බලන්නා වූ හෙවත් සිතන්නා වූ තැනැත්තාට ඇති හැටියට නොව අවිද්‍යා පටලයේ හැටියට ඒවා අන් ආකාරයට පෙනේ. දුක්ඛ සත්‍ය වසන අවිද්‍යාවෙන් යුක්ත වූ සිතින් තමාගේ හා අනුන්ගේ ස්කන්ධයන් බලන්නා වූ තැනැත්තා හට ජාති ජරා ව්‍යාධි මරණ ආදී ගිනි වලින් වෙලි
ඒ ගිනිදැල් මැද ගිනි පෙනෙල්ලක්සේ පවත්නා වූ කිසිම හරයක් නැත්තා වූ නිතරම දුක්ගෙන දෙන්නා වූ පංචස්කන්ධය පරම සුන්දර දෙයක් ලෙස පෙනෙන්නේය. ලෝකෙහි ඇති ඊතාම උතුම් දෙය ඊතාම වටිනා දෙය හැටියට පෙනෙන්නේය. එසේ පෙනීමෙන් ඔහුට ස්වකීය පංචස්කන්ධය කෙරෙහි මහත් ඇල්මක් ඇතිවේ. අඤ්ඤ ඇතැම් පුද්ගලයන්ගේ පංචස්කන්ධයන් පිළිබඳවද එයට දෙවැනි තරමේ හෝ ඒ තරමේම හෝ ඇල්මක් ඇතිවේ. සමුදේ සත්‍ය වසන මෝහය අප්‍රහීන බැවින් ඔහුට ඒ ඇල්ම දුක් ඇතිවීමේ හේතුව බව නොපෙනෙන්නේය. ඔහුට පෙනෙන්නේ ඒ ඇල්ම සැපයට හේතුවක් ලෙසය. ඒ ඇල්ම උතුම් කොට ගන්නා වූ තැනැත්තේ සමහර විට එයින් මම දරුවන්ට ආලය ඇත්තා වූ නෑයන්ට මිතුරන්ට රටට ජාතියට ආලය ඇත්තා වූ කෙනෙක් වෙමි යැයි තමාගෙනද ආඩම්බරද වෙයි. ආලයක් නැතිවුන් පහත් කොටද සිතයි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ප්‍රතිච්ඡාදනය කරන අවිද්‍යාවෙන් වැසීම නිසා සත්වයා හට ඒ දුක් ගොඩක් වූ පංචස්කන්ධයාගේ පැවැත්මම සුවයක් හැටියට පෙනේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය වසන අවිද්‍යාව නිසා සත්වයා හට ඒ පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛස්කන්ධය පවත්වා ගැනීම සඳහාද සුවපත් කරනු සඳහාද මතුමතුද පංචස්කන්ධය ලැබීම සඳහාද කරන්නා වූ ක්‍රියාරාශිය සැප ඇතිකර ගැනීමේ මාර්ගය හැටියට පෙනෙන්නේය. අවිද්‍යාව නිසා සිදුවන මේ වැරදි හැඟීම් නිසා සත්වතෙමේ වර්තමාන ස්කන්ධ පංචකය පෝෂණය කිරීම සඳහාද ආරක්ෂා කිරීම සඳහාද ක්‍රියා කරන්නට වන්නේය. ඒ ක්‍රියා අවිද්‍යාව නිසා ඇතිවන සංස්කාරයෝය. අවිද්‍යාවෙන් මුලා වූ සත්වතෙමේ තමාගේ පංචස්කන්ධය පෝෂණය කිරීම හා සුවපත් කරනු පිණිසද පුත්‍ර දාර ආදී අඤ්ඤන් පෝෂණය කිරීම හා සැපවත් කරනු පිණිසද සමහර විට එළුවන් කුකුලන් මසුන් ආදී සතුන් මරයි. සමහර විට හොරකම් කරයි. අනුන් අයත් දෑ බලයෙන් ගනි වංචා කොට ගනි. සමහර විට පරදාර සේවනය කරයි. බොරු කියයි. සුරාපානය කරයි. කේලම් කියා ඔවුනොවුන් බිඳවයි. අහිතයන්ට පරුෂ වචනයෙන් බනි. පලක් නැති කතා කරයි. අනුන්ගේ සම්පතට ආශා කරයි. මිත්‍යා දෘෂ්ටි ගනි. මේ අවිද්‍යාව හේතු කොට වර්තමාන ස්කන්ධයන් සම්බන්ධයෙන් අපුඤ්ඤාභි සංඛාරය ඇතිවන ආකාරයයි. සමහර විට සත්වතෙමේ මෙලොව යහපත සඳහා දෙවියන් සතුටු කිරීම පිණිස පින් දෙයි. අඤ්ඤන් සතුටු කිරීම පිණිසද දාන ආදී පින්කම් කරයි. ග්‍රහ දෝෂ ආදී දුරවන්නට සිතා පින්කම් කරයි. ප්‍රාණඝාත ආදීෙන් වැළකෙයි. මෙත් වැඩීම ආදී භාවනා කරයි. මේ වර්තමාන පංචස්කන්ධය සම්බන්ධයෙන් පුඤ්ඤාභි සංඛාරය ඇතිවන ආකාරයයි. වඩාත් මුලාවට පැමිණි තැනැත්තේ අනාගතයෙහි පොහොසතෙකු වීමේ, සිටුවරයෙකු වීමේ, රජෙකු වීමේ, දෙවියෙකු වීමේ, බ්‍රහ්මයෙකු වීමේ බලාපොරොත්තුවෙන් සමහර විට සතුන් මරා දෙවියන් පුදයි. බොහෝ සතුන් මරා මහා යාග පවත්වයි. ගෝශීල ගෝ වෘත, කුක්කුර ශීල කුක්කුර වෘත ආදී මිත්‍යා සීල වෘතයන් පුරයි. මේ අනාගත ස්කන්ධ සම්බන්ධයෙන්
අපුඤ්ඤාභි සංඛාරය ඇතිවන ආකාරයයි. සද්ධර්ම ශ්‍රවණ සත්පුරුෂ සේවන ආදී යෙන් දාන ආදී පින්කම් කොට මතු දෙවි මිනිස් සැප ලැබිය හැකි බව දත්තනත්තෝ දෙව් මිනිස් සැප සඳහා දන් දෙති. ප්‍රාණඝාත ආදී පාපයෙන් වැළකෙති. මාපිය ආදීන්ට සත්කාර කරති. මෛත්‍රී ආදී භාවනා කරති. රූප අරූප බ්‍රහ්ම සම්පත්තිය ගැන ඇසුවෝ ධ්‍යාන භාවනා කරති. මේ අනාගත ස්කන්ධයන් සම්බන්ධයෙන් අවිද්‍යාව නිසා පුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර දෙක ඇතිවන ආකාරයයි. අවිද්‍යාව හේතු කොට සංස්කාර හටගැනේ යයි කීමෙන් අවිද්‍යාව සංස්කාරයන්ටම මිස අනෙකකට හේතු නොවන්නේ යයිද සංස්කාරය ඇතිවන්නේ අවිද්‍යාව නැමැති එකම හේතුවකින් යයිද නොගත යුතුය. සංස්කාරයන්ගෙන් අන්‍ය වූ තවත් බොහෝ ඵල අවිද්‍යාවෙන් ඇති කරනු ලැබේ. සංස්කාරයන් ඇතිවීමටද අවිද්‍යාවෙන් අන්‍ය බොහෝ හේතුද ඇත. සංස්කාර ආදී ඵල ධර්මයන් ඇතිවීමට තිබිය යුතු සියලුම හේතු දක්වා පටිච්චසමුප්පාදය දේශනා කළහොත් එය ඉතා දීර්ඝ වූද, හුණු පඳුරක්සේ අතිශයෙන් අවුල් වූද, ලෙහෙසියෙන් තේරුම් ගත නොහෙන්නා වූ දේශනයක් වන්නේය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් ප්‍රධාන වූද ප්‍රකට වූද එක් එක් හේතුව බැගින්ගෙන පටිච්චසමුප්පාදය දේශනා කරන ලදී. පිසන තැනැත්තාය, ලිපය, දරය, ගිනිය, සැලිය යන මේවා බත ඇතිවීමට හේතුය. පිසන තැනැත්තෙකු ඇතද, ලිපක් ඇතද, දර ඇතද, ගිනි ඇතද, සැලිය ඇතද, ගොවියා ගොවිකම් කොට සහල් නෝ නිපදවන්නේ නම් පිසන තැනැත්තා ආදී හේතුන්ට බත ඇති කළ හැකි නොවෙයි. එබැවින් ගොවියාගේ ගොවිකම් කිරීම බත ඇතිවීමේ ප්‍රධාන හේතුව බව කිය යුතුය. එමෙන් සත්පුරුෂ සේවන, අසත්පුරුෂ සේවන, සද්ධර්ම ශ්‍රවණ, අසද්ධර්ම ශ්‍රවණ, යෝනිසෝ මනසිකාර, අයෝනිසෝ මනසිකාර, වස්තු ආරම්මන ආදී බොහෝ සංස්කාර හේතු නැතද අවිද්‍යාව ප්‍රහීන නම් ඒ හේතුහු සංස්කාරය නිපදවීමට සමත් නොවෙති. තිබිය යුතු අන්‍ය හේතුන්ගෙන් සමහරක් අඩු වුවද අවිද්‍යාව ඇතහොත් සංස්කාරයද ඇතිවන්නේය. එබැවින් අවිද්‍යාව සංස්කාරයන්ගේ ප්‍රධාන හේතුවද වෙයි, ප්‍රකට හේතුවද වෙයි. විඥාන ආදීන්ගේ හේතුඵල තත්වයද මෙසේම සලකා ගත යුතුය. මෙසේ ප්‍රධාන වූද ප්‍රකට වූද හේතුන් පමණක්ගෙන දේශනා කරන කල්හි පටිච්චසමුප්පාදය සංක්ෂේප වූද නිරවුල් වූද ශ්‍රාවකයන්ට පහසුවෙන් තේරුම් ගත හැකි වූද දැරිය හැකි වූද දේශනයක් වන්නේය. අවිද්‍යාව අකුසලයකි, ඒකාන්තයෙන් අනිෂ්ට ඵලයක් ඇති කරන්නකි. කුසලයට විරුද්ධ වූවකි, කුසලයට විරුද්ධ වූ අවිද්‍යාව තමාට සමාන වූ අකුසලයකට මිස තමා හා විරුද්ධ වූ පුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාරයන්ට හේතුවන්නේ කෙසේද යන මේ ප්‍රශ්නය මෙහි දී නැගිය හැකිය. ලෝකේහි හේතුව වනාහි සෑම කල්හි තමාට සමාන වූ තමාට අවිරුද්ධ වූ ඵලයක්ම උපදවන්නක් නොවේ. සමහර විට හේතුව තමාට සම වූ තමාට මිත්‍ර වූ ඵලයක් උපදවයි. සමහර විට තමාට නොසම වූද තමාට විරුද්ධ වූද ඵලයක් උපදවයි.
දුර්වර්ණ වූද දුර්ගන්ධ වූද අපවිත්‍ර වූද මඩින් වර්ණවත් වූ සුගන්ධවත් වූ පවිත්‍ර වූ පද්මය උපදවයි. දරෙන් එයම නසන්නා වූ එයටම පරම සතුරු වූ ගින්න උපදවයි. එහෙයින් අවිද්‍යාව නිසා එයහා සම වූ නැති එයට විරුද්ධ වූ පුඤ්ඤාභි සංඛාරය හා ආනිඤ්ඤාභි සංඛාරය ඇතිවේ යැයි කීමෙහි දෝෂයක් නැති බව දත යුතුය. මේ පටිච්චසමුප්පාදය අවිද්‍යාව මුල්කොට දේශනා කර තිබෙනුයේ ප්‍රකෘතිවාදීන් කියන ප්‍රකෘතිය මෙන්ද, දේවආදීන් කියන මැවුම්කාර දෙවියා මෙන්ද, අවිද්‍යාව යම් කිසි හේතුවක් නැතිව ඉබේම හටගත් ධර්මයක් නිසා නොවේ. චක්‍රයක්සේ සැදී තිබෙන ධර්ම සමූහයක් ගැන කියන කල්හි කොතනකින් වුවද පටන්ගෙන කිය හැකිය. පටිච්ච සමුප්පාදයද චක්‍රයක් වී තිබෙන ධර්ම පරම්පරාවකි. එබැවින් එය කොතනකින් වුවද පටන්ගෙන නොකිය හැකි නොවේ. පටිච්ච සමුප්පාද දේශනා ඇත්තේද එකක්ම නොවේ. තථාගතයන් වහන්සේ විසින් පටිච්ච සමුප්පාදයේ දේශිත සූත්‍ර ධර්ම නිදාන වග්ග සංයුක්තයේම සිය ගණනකි. විභංග පාළියේද පටිච්ච සමුප්පාද දේශනා බොහෝ ගණනකි. තවත් නොයෙක් තන්වල නොයෙක් අයුරින් පටිච්ච සමුප්පාදයේ දේශනා කර තිබේ. මෙහි දක්වන ලදුයේ විභංග ප්‍රකරණයේ එන අවිද්‍යා මූලික පටිච්ච සමුප්පාදයකි. පටිච්ච සමුප්පාද අංගයන් අතුරෙන් අවිද්‍යා තෘෂ්ණා දෙක මූල ධර්ම දෙකකි. ප්‍රධාන ධර්ම දෙකකි. සුරාපානයෙන් මත් වූ තැනැත්තා විසින් තමාට අහිත වූ දෑ කරන්නාක් මෙන් අවිද්‍යාවෙන් මූඩ වූ සත්වතෙමේ තමාට අහිතවන්නා වූ ප්‍රාණඝාත ආදී පාප කර්මයන් කරන බැවින් අවිද්‍යාව දුගතිගාමී කර්මයන්ට විශේෂ හේතුවක් වෙයි. භව තෘෂ්ණාවෙන් මඩනාලද සත්වතෙමේ මතු සුගතියෙහි ඉපදීමට පින් කරන බැවින් තෘෂ්ණාව සුගතිගාමී කර්මයට විශේෂයෙන් හේතු වෙයි. මෙසේ දුගති සුගතිගාමී කර්මයන්ට විශේෂයෙන් හේතුවන බැවින් අවිද්‍යා තෘෂ්ණා දෙක මූල ධර්ම දෙකක් යයිද ප්‍රධාන ධර්ම දෙකක් යයිද කියනු ලැබේ. අවිද්‍යා තෘෂ්ණා දෙක මෙසේ මූල ධර්ම වශයෙන් හා ප්‍රධාන ධර්ම වශයෙන් සැලකිය යුතු බැවින් තථාගතයන් වහන්සේ සමහර තැනකදී අවිද්‍යාවෙන් පටන්ගෙනද සමහරක් තැනදී තෘෂ්ණාවෙන් පටන්ගෙනද පටිච්ච සමුප්පාදය දේශනා කළසේක. එයින් අවිද්‍යාවේ හෝ තෘෂ්ණාවේ අහේතුක බවක් හෝ ලෝකේහි මුලින්ම ඇති වූ බවක් හෝ අදහස් කරනු නොලැබේ. ඒවා සංස්කාරාදීන් මෙන්ම හේතුවෙන් හටගන්නා ධර්මයෝය. මේ සංසාර චක්‍රය සිඳ දුකින් මිදී නිවනට පැමිණීමට කළ යුත්තේද අවිද්‍යා තෘෂ්ණා දෙක ප්‍රහාණය කිරීමය. ඒ දෙක ප්‍රහාණය කරන කලෙහි සංසාර චක්‍රය සිඳෙයි. එයද ඒ දෙක මුල්කොට දේශනා කිරීමේ එක් කාරණයකි.